ජුලයි පළවෙනිදාට වාර්ෂික බස් ගාස්තු සමාලෝචනය ක්‍රියාත්මක වීමට නියමිතයි. සෑම අවුරුද්දකටම දැන් වසර 20ක් පුරාම ජුලයි පළවෙනිදාට බස් ගාස්තු ඒ කරුණු 12ක් යටතේ සමාලෝචනය වුණා. ජාතික ප්‍රතිපත්තියේ ඒ දින මූල ධර්මයන් මත ඒදී මිල සූත්‍රයක් තියෙනවා කරුණු 12ක්. ඉන්ධනත් ඒ වගේම අනිත් පිරිවැයන් සියල්ලම ලීසි තෙල් ටෑන් අපේ වියදම් රෙපයාර් වියදම් බැංකෝ පොලිය ඩොලර එකේ අගය ඒ වගේම කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව තමයි මේ තියෙන අඩු වැඩිම් සිද්ධ වෙන්නේ. ඒතර මේ වන විට දැන් ජාතික ගමනාගමන කොමිසම සභාව අපිට දැනුම් දුන්නා මෙවර ජූලයි පළවෙනිදා වන විට බර තැබීම. මේ කියන්නේ ගණන් හදලා මේ ජාතික ප්‍රතිපත්තියේ මූල ධර්මයන් මත බස් ගාස්තු ඒ ප්‍රතිශතයේ මිල ගණන් සාදුවෙන් පස්සේ 7%ක ප්‍රතිශතයක් ඇවිල්ලා තියෙනවා කියලා. නමුත් අපි සංගමයක් විදිහට අපි ජාතික ගමනාගමන කොමිසම සභාවට දැනුම් දුන්නා මේ අවස්ථාවේදී 7%ේ ඒ වැඩි වෙච්ච ප්‍රතිශතයේ අවශ්‍යතාවයක් නැහැ. මොකද මීට පෙර අපිට දැන් ගිය අවුරුද්දේට කොවිඩ් කාලේ අපිට 120ක වැඩිවීමක් ලැබුණා. ඊට පස්සේ මැදදී 10%ක් අඩු කරා. තවත් 10%ක් අපිට අඩු කරන්න තිබුණා. ඒ නිසා මෙවර අපි කිව්වා ඒ හිලව් කරගන්න වැඩි වෙච්ච 7% ඒ කොවිඩ් කාලේ ලබා දුන් ගාස්තුට හිලව් කරගන්න. නැත්තම් මොකද ජාතික ප්‍රතිපත්තියේ සමතුලිතභාවය වෙනස් වෙනවා. ඒ වගේම මේ මිල සූත්‍රයේ සමතුලිතභාවය වෙනස් කරන එක ඉදිරියට අපිට බරපතල විදිහට බලපානවා. කර්මාන්තයට බරපතල විදිහට බලපාන නිසා ජාතික ගමනාගමන කොමිසම සභාවට දැනුම් දුන්නා මෙවර බස් ගාස්තු සංශෝධනයක් අවශ්‍යතාවයක් නැහැ. මේ තියෙන ආකාරයෙන්ම මේ තියෙන බස් ගාස්තුවම ඉදිරියටත් අපි පවත්වාගෙන යන්න කටයුතු කරනවා කියලා. ඒ නිසා ඒ වගේම අපි ජනතාවගේ පැත්තෙන් විශේෂයෙන් බැලුවා ජනතාවට සානදායි තත්ත්වයක් අපි ක්‍රියාත්මක කරමින් ආණ්ඩුවක් විදියට කරනවා. නමුත් අපෙත් වගකීමක් තියෙනවා ජනතාවගේ පැත්තෙන් මේ අවස්ථාවේදී බස් ගාස්තු වැඩි නොකර ඉන්න. ඒ නිසා අපි ඒ සහනය ජනතාවට ලබා දෙන කටයුතු කරා. අපිට ඕන නම් කියන්න තිබුණා නෑ කොවිඩ් කාලේක අපි අමතක කරමු අපි වැඩි කරමු කියලා. නමුත් එවැනි දේවල් අපි කරන්න ගියේ නෑ. ජනතාවට මේ සහනය අපි ලබා දුන්නේ රජයේ විසින් අමාරුවෙන් මෙයා රට ආර්ථික තත්ත්වය අමාරුවෙන් ගෙනියනවා. ජනතාවට බොහොම අමාරුවෙන් මේ දේවල් කරන්න යනවා. ඒ කියන්නේ රට ආර්ථික තත්ත්වයෙන් ස්ථාවර තත්ත්වයට පත් කරන්න දැඩි උත්සාහ ගන්න විශේෂයෙන් ජනාධිපති ප්‍රමුඛ ජනාධිපතිතුමා. ඒ නිසා අපි මේ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරලා මෙවර මේ බස් ගාස්තු සංශෝධනයට අපි කටයුතු කරේ නැහැ. විශේෂයෙන්ම මේ සමතුලිතභාවය මේ ඉදිරියට එන සමතුලිතභාවය ආරක්ෂා කරගැනීමේ පදනම මත. මොකද නැත්තම් මේ ජාතික ප්‍රතිපත්තියේ මූල ධර්මයන් බිඳ වැටෙනවා. ඒක වගකීමක් තියෙන සංගමේ සභාපති විදියටත් ඒ වගේ මා සියලු ප්‍රාදේශීය සංගම් වලින් අපේ විමසලා බැලුවා. ඒ සඳහා ඔවුන්ගේ කැමැත්ත ලැබුණා. ඒ නිසා අපි මෙවර බස් ගාස්තු වැඩි කරන්නේ මේ තත්ත්වෙම ඉදිරියට ගෙනියනවා. ඒ වගේම අපි දැනට අමාත්‍යාංශය සමගත් ලේකම්තුමා සමඟ සාකච්ඡා කරා ගිය සතියේ ඒ වගේම අපි එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සමඟ සාකච්ඡා කරා. අපි තීරණය කළා තිනා ලංකාවට කඩිනමින්ම අපි බැංකු සමග ඒ කියන්නේ මූල්‍ය පෞද්ගලික බැංකු සමගත් අපි කතා කරා පහුගිය දින කිහිපය තුළම අපි කඩිනමින්ම විද්‍යුත් බස්සත ලංකාවට ඒ කියන්නේ කොළඹ සහ තදාසන ප්‍රදේශ වලටත් යාපනයටත් පොඩි ප්‍රමාණයක් දෙන්න බස්සත ප්‍රමාණයක් අපි සැලසුම් කරනවා. ගෙනල්ලා අඩුම වශයෙන් බස්සත 50ක්වත් ගෙන්නන්න. ඒ සඳහා මූල්‍ය දායකත්වය යම් ආකාරයේ ඒ කියන්නේ සබ්සිඩි එකක් අපිට UNDP එකක ඒ කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල හරහා අපිට ලබා දෙන්න ඒ අය කටයුතු කරමින් ඉන්නවා. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ අපි කිව්වා 50%ක්වත් අපිට ලබා දෙන්න සාහනාධාරයක් විදිහට ලබා දෙන්න කටයුතු කරන්න. මොකද විද්‍යුත් බස්සතේ මිල අධිකයි. ඉතින් කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ජනාධිපතිතුමාවත් දැනුවත් කරන්න කටයුතු කරනවා. අපි කඩිනමින්ම එයා සමගම ග්‍රාමීය ප්‍රදේශවල වලට ආසන 10කින් සමන්විත වූ කුඩා වෑන් රථ හෝ ඒ මගීන්ගේ පාසුව වෙනුවෙන් අපි පොඩි වෑන් රථ යොදවන්න සැලසුම් කරලා තියෙනවා. ඒ සඳහා අනුමැතිය ලබා ගැනීම සඳහා ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්තුමාට මේ බව දැනුම් දෙනවා. මොකද ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව දැඩි දුෂ්කරතාවයට පත් වෙනවා. අපි බලාපොරොත්තු වෙන මේ හඳුන්වා දීමේ මිල විශේෂයෙන්ම දැන් විද්‍යුත් බස්සතවලටත් අපිට අලුත් මිලක්. මොකද වෙළඳපළින් මේ වෙනස් කරන්න අවශ්‍යතාවය තියෙනවා. මේ පෞද්ගලික බස් සේවාව ඒ වගේම රාජ්‍ය බස් සේවාවත් එක්ක එකතු වෙලා ඉතින් මේ සම්බන්ධයෙන් ගැටලු ගණනාවක් තියෙනවා. අපි निराකරණය කරමින් ඉන්නවා. කෙසේ වෙතත්
සේවාවන් දෙක විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවලට ආසන 10ක සමන්විත කුඩා වෑන් රථ හෝ ආසන දෙපැත්තේ ගහපු කුඩා ට්‍රක් රථ හෝ අපි මොකද වෙනත් රටවල මෙයා පාවිච්චි කරනවා ජනතාවගේ පහසුව වෙනුවෙන් මොකද අපි දන්නවා දැන් ත්‍රිරෝද රථයක ගිය රුපියල් 3400ක් ගෙවන්න වෙනවා ඒ නිසා ගමේ ජනතාව වෙනුවෙන් අපිට රුපියල් 25කට 30කට ගමනාන්තයට කිලෝමීටර් 3ක් 4ක් අපිට ඒ සඳහා අපි ජනතාව ගෙනියන්න කටයුතු කරනවා ඒ වැනි දේවල් අපි අනුමැති ඉල්ල තියෙනවා ප්‍රවණ අමාත්‍යංශ ලේකම්වරයා සමඟ සාකච්ඡාවේදී කඩිනමින්ම මේ සම්බන්ධයෙන් අපි අවශ්‍ය ක්‍රියාදාමය කරන ඒ වගේම විද්‍යුත් බාර්සත කාඩ් පතත් ගෙනියන්න අවශ්‍යයි මොකද එහෙම නැතුව ඒකත් දැන් කරගෙන යනවා පහුගිය කාලේ ජාතික ගමනාගමන සභාව මිල ගණන් කඳවලා ඒකත් අපි දැන්ට කරගෙන අපි ඉක්මනට බලාපොරොත්තු වෙනවා තව මාසයක් වගේ යනකොට කඩිනමින්ම කොන්දොස්තර මහතා රහිතව හෝ සහිතව ඒ කියන්නේ සහිතව හෝ රහිතව ඒ කියන්නේ නැතුව හෝ ඇතුව මේ ඩිවයිස් එකක් කරා මගින්ට කාඩ් බතකින් ඒ තමන්ගේ ගමන් ගාස්තුව ගෙවලා බස්සතවල යන්න. මොකද කොහොම කරත් අලුත් බස්සත ලංකාවට ආපුවාම ඒ බස්සතවල කොන්දොස්තර මහත්මයෙක් නෑ ටච් ඇන් ගෝ කියන්නේ කාඩ් එක යන ටච් එක කරලා තමයි බස්සතවල ගමන් කරන්න තියෙන. අපි කඩින්මීම මාස 3ක් ඇතුළත බලාපොරොත්තු වෙනවා කඩින්ම මේ බස්සත ලංකාවට ආනයනය කරන්න. දැන් මේ සංශෝධනයත් එක්ක ඔබතුමාලා සංගම් විදියට මේ ගාන වෙනසක් කරේ නැහැනේ. ගාන අඩු කරලා පොඩ්ඩක් ජනතාවට සහනයක් දෙන්න. ඒක තමයි අපි විකල්ප සේවාවන්. ඒ කියන්නේ මේක ගණන් අඩු කරපු අලුත් විකල්ප සේවාවන් කීපයක් ආරම්භ කරන්න සැලසුම් කරනවා. මා පෙර කිව්වේ එකයි ග්‍රාමීය සේවාවන්, ඒ වගේම විද්‍යුත් බස්සතවල සේවාවන් කොළඹ සහ නගර ආසන් ප්‍රදේශවල, ඒ වගේම චක්‍රීය බස්සත සේවාවකුත් අපි ආරම්භ කරන්න හදනවා ජනතාවට සේවයක් වෙනුවෙන් ප්‍රධාන නගර ආශ්‍රිතව. විශේෂයෙන්ම දේශපාලඥයෝ, සිවිල් සංවිධාන, ඇතැම් මාධ්‍ය විසින් විකෘති කරනවා රටේ පැවැත්ම සහ ආර්ථික තත්ත්වය විකෘති කරනවා. ඉතින් විශේ෷යෙන්ම කියන්න ඕන දැන් පෞගේ කාලේ අපි දිගින් දිගටම කිව්වා මේ 52 මාධ්‍ය සඳහා තියෙන 50ත් ඒ වගේ මාධ්‍ය මර්ධනයක් සිදු වෙන්නේ නැහැ. අපි දන්නවා මේ විශේෂයෙන්ම ජාත්‍යන්තර තස්තවාදී සංවිධාන හරහා මාධ්‍ය කීපයක් මේ පෝෂණය වෙමින් තියෙනවා ලංකාවේ. මා වගකීමෙන් කියන්නේ. එතකොට දෙවෙනි කාරණාව තමයි අපි දැක්ක පෞගේ කාලේ අරගලේ කාලේ අපි දැක්ක යම් යම් YouTube මාධ්‍යකාරයින්ටත් එවැගේම යම් ඇතම් මාධ්‍ය අයටත් අපි මේ අයට චෝදනා කරන්නේ නැහැ. නමුත් අපි දැක්ක වැඩසටහනක් කරලා එයාට ලබා දෙලා තිබුණ රත්තරන් බිස්කට්. ඒ වගකීමෙන් කියන්නේ මේ පෞගේ කාලේ මේ මා මේක පෙර මා මේක පුන පුනා පෞගේ කාලෙම කිව්වා. දැන් වසරකටත් වැඩියෙන් මා මේක කියනවා. ඉතින් මේ රත්තරන් බිස්කට් ගත්ත මාධ්‍ය ඒ ආයතන සහ මාධ්‍ය කණ්ඩායම් වගකීම බුද්ධිවංශ මේවා වගකීමෙන් හොයන්න ඕන. ඒ බුද්ධිවංශයේ දුර්වලකම. ඉතින් ඒ වගේම අපි දකිනවා තාමත් මේ දේ ක්‍රියාත්මක වෙමින් තියෙනවා. මේ ජාත්‍යන්තර බෙදුම්වාදී තස්සවාදය තාමත් මේ රට තුළ ක්‍රියාත්මක වෙමින් තියෙනවා. මේ ආණ්ඩුවට තනිකරම බලපෑමක් ඇති කරනවා මේ ලංකාවේ ඉන්න ඒජන්තවරුන් හරහා. ඒජන්තවරුන් ඉන්නවා අද එදන් ඒජන්තවරුන් විශේෂයෙන් මම කියන්නේ අන්තවාදී දේශපාලන පක්ෂ දෙකක් හෝ තුනක් තියෙනවා. ඒ වගේම දේශපාලඥයොත් මේ අයගෙන් ඒ අවශ්‍යතාවයන් කරගන්නවා මේ ජාත්‍යන්තරයේ තස්තවාදීන්ගේ ඒ මූල්‍යමය පහසුකම් බලාගෙන. ඒ වගේම අපි කියනවා මේ දේ කරගන්න හැමතිස්සෙම කකුලෙන් අදිනවා. ඒ නිසා අපි වගකීමෙන් කියන්නේ සියලු 50 තස්තවාදී 50 ඇතුළු ඒ සියලු 50 සම්මත කරගන්න ඕනේ නැත්නම් මේ රටක් ගෙනියන්න බෑ. ඒ වගේම අපි විශේෂයෙන්ම කියන්නේ ඉන්දියාව අපට සහයෝගය ලබා දෙනවා. ඒ වගේම අපි දැන්ට මේ ලංකාව දියුණු වෙන මේ සියලු දේවල් මේ ණය ප්‍රතිව්‍යාහගත කරන එක ඒ වගේම පිටරට තියෙන ඒ ගත ණය ප්‍රතිව්‍යාහගත කර ඉතාම බැරෑරුම් දෙයක්. මොකද අදත් මේ ලංකාව පාලනය කරන්නේ ජාත්‍යන්තර හස්තයකින් තියෙන තස්තවාදී සංවිධානවලින්. ඒ නිසා මේක ලෙහෙසියෙන් ගොඩෙන්න ක්‍රමයක් නැහැ. ඒක ගොඩෙන්න ක්‍රම තුනයි තියෙන්නේ. එකක් තියෙනවා මේ රට කඩිනමින්ම ඩිජිටල් කරන්නේ සහ තාක්ෂණය මත කඩිනමින්ම දියුණු වෙන්න ඕන. ඒක රාජ්‍යාංශයේ ක්‍රියාශීලී තත්ත්වය ඇති කරගන්න ඕන. ඒ වගේම අපි දකිනවා ඇමරිකාවේ දේශපාලන විපර්යාසයක් ලබන අවුරුද්ද වෙන්න ඕන. ඒ වගේම රුසියාව ජයග්‍රහණය කරන්න ඕන. අන්නේ තුන මත තමයි මේ ලංකාව රඳාපවතින්නේ. මේක ඉතාමත් බැරෑරුම් තත්ත්වයක්. අපේ රටේ තාමත් මේ ජනතාව
අවබෝධ කරගෙන නැහැ. මේ අස්ථාවර ආර්ථික තත්ත්වයේ යථා තත්ත්වයට පත් කරන්න අපි කියන්නේ මේ IMF කියන එකේ කතන්දරය නෙවෙයි. ඊට යහදී ආර්ථික කඩාවැටීමක් තියෙනවා. ඒක මේ සියලුම දේශපාලන පක්ෂවල අවුරුදු 74ක් කරපු ඒ තියෙන දූෂිත දේශපාලනයේ ප්‍රතිපාක තමයි මේ අපිට භුක්ති විඳලා තියෙන්නේ. විශේෂයෙන්ම කියන්න ඕන අපිට මේ බදු ගන්න වෙලා තියෙන්නේ අවුරුදු 74ක දේශපාලඥයෝ කරපු දේවල්. මේ අලුතෙන් ආපු මිනිස්සු නෙවෙයි. මේ සියලුම මේ විවේචනය කරන සියලුම කට්ටිය මේකට වග කියන්න ඕන. එසා විශේෂයෙන්ම දේශීය ණය ප්‍රතිව්‍යගත කිරීම, ඒ කියන්නේ විදේශීය ණය ප්‍රතිව්‍යගත අනිවාර්යයෙන්ම කළ යුතුයි. මෙහෙම කරන්නේ නැතුව රටක් ඉස්සරහට ගෙනියන්න බෑ. ඒ නිසා සංගමයක් විදිහට අපි සම්පූර්ණ සහයෝගය දෙනවා. අපි දන්නවා විශේෂයෙන්ම කිසිදු සාමාන්‍ය ජනතාවට රනිල් වික්‍රමසිංහ මහත්තයා එහෙම බලපෑමක් ඇති කරන්නේ නැහැ. තාමත් ගොඩක් කට්ටිය ජනාධිපතිතුමාගේ අභ්‍යන්තරේ ඒ වගේම එතුමාගේ හැඟීම් පිළිබඳ කවුරුත් දන්නේ නැහැ. ඒ නිසා එතුමා තමයි අපි දකින්නේ මේ රට රාජය කරන හොඳම නායකයා කියලා. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන එතුමාගේ මේ දේවල් වලට අකුල් එලනවා නම් අපි ඒවට විරුද්ධව කටයුතු කරනවා. විශේෂයෙන්ම මේ රට වෙනුවෙන් එතුමා පෞගේ අවුරුදු ගණනාවක් දුක් විඳා අපිත් ඒ වගේමයි. ඒ නිසා එතුමාගේ කාර්යභාර වෙනුවෙන් අපි පූර්ණ සහයෝගය ලබා දෙනවා. ඒ නිසා මේ දේශීය ණය ප්‍රතිව්‍යගත කිරීම අනිවාර්යයෙන්ම කඩිනමින් කළ යුතුයි. ඒ වගේම විශේෂයෙන්ම අපි පනත් ගණක් කිව්වා පනතුත් ගේන්න ඕන. අනිවාර්යයෙන් මේ පනත් ගේන ඕන රටක් නැත්තම් කවදාකවත් හදන්න බෑ. මේ තියෙන ත්‍ස්තවාදයෙන් වලක්ව ගන්න නවත්ත ගන්න. ඉතින් මේ ත්‍ස්තවාදයට අප ගොදු වෙලා ඉවරයි. ඒ වගේම විදේශීය ණය මේ ප්‍රතිව්‍යගත කිරීමත් අනිවාර්යයෙන්ම කඩිනමින් කරගත යුතුයි. ඒ නිසා ඒ පසුබිම ජනාධිපතිවරයා සකස් කරමින් ඉන්නවා. එතුමාට අපි සහය ලබා දෙනවා. මේ ගෙනියන රට මොකද තැනකටද මේ ජනාධිපතිතුමා ගෙනියන්නේ? බොහොම අමාරුයි. ජනාධිපතිතුමාගේ වගකීම ජනාධිපතිතුමා යන්නේ මම පෞගේ කාලේ එතුමා මට කතා කරපු වෙලාවේ මම කිව්වා සර් දැන් ඔබතුමා පෞගේ කාලේ වැල්පාලමේ ගියේ දැයි යන්නේ කම්බියේ යන්නේ ළමයි දෙන්නෙකුත් අතේ තියාගෙන කියලා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම කියන්න ඕන එතුමා ඉතාමත් අමාරු ගමනක්. විශේෂයෙන් ජාතික ප්‍රශ්නේ විසඳන්න අත්‍යවශ්‍ය. අපි පුනපුනා කියනවා ජාතික ප්‍රශ්නේ විසඳන්න අත්‍යවශ්‍යයි. මේ වකවාණ තුළ මේ අවසාන නායකයාගෙන් අපි මේ ප්‍රයෝජනේ මේ රටේ ජනතාව ලබා ගත යුතුයි. මේට එහා කවදාක්වත් මෙවැනි නායකයෙක් රටට බිහි වෙන්නේ නැහැ. හැබැයි විපක්ෂ නම් කියන්නේ මේ යන ගමන හොඳ නැහැ කියලා. විපක්ෂ හැමදාම එහෙමනේ කිව්වේ. විපක්ෂ කවදද හොඳයි කියලා කිව්වේ. ඉතින් අපි දන්නවා විපක්ෂ මොනාද කරේ. මොනාද කරේ කියලා එක දෙයක් කරලා තියෙනවා නම් කියන්නේ බොරුවට විවේචනය කරන්න නැතුව අපි කියන්නේ ආණ්ඩුවට සහයෝගය දෙනවා. හැබැයි මෙහෙමයි. විශේෂයෙන්ම කියන්න ඕන පොහොට්ටුව හෝ විපක්ෂය හෝ හිතනවා නම් මේ පැරණි දේශපාලනේ මේ ලංකාවේ කරන්න පුළුවන් කියලා ඒ දේශපාලනේ කරන්න බෑ. අපි විශේෂයෙන්ම කියනවා පැරණි දේශපාලනේ මේ අලුත් දේශපාලනයක් මේ රටට ගේන්න. මොකද මේ රටේ ආපෝ රාජ්‍ය සේවකයෝ තව අවුරුදු 10කටවත් බන්දෝ ගන්න හැකියාවක් නැහැ. ඩිජිටල් කරණය සහ තාක්ෂණයත් එක්ක ආපුවාම මේ රටේ අල්ලස් දේශපාලනය කරන්න හැකියාවක් වෙන්නේ නැහැ. ඒ නිසා අල්ලස් දේශපාලනේ තියෙන මානසිකත්වයෙන් අයින් වෙලා අලුත් දේශපාලන ගමනක් යන සියලු දේශපාලන පක්ෂ ඉතා ගන්න ඕන. එහෙම නැති වුණොත් මේ රට ඉවරයි. The News Reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.